දාහත සබ්භත්තක භාවනාව. බුද්ධානුස්සති භාවනාවද මෛත්‍රී භාවනාවද මරණාණුස්සති භාවනාවද හැමතැනදීම ප්‍රයෝජනවත් එයින් නිතරම පුරුදු කොටගෙන එයින් වැඩසිදු කර ගත යුතුය. භාවනාවක යෙදෙන්න්න හට මුහුණපානට සිදුවන විපත් අතුරෙන් සිට දුබලවීම බරපතල විපතකි. තමන්ටම විපත් මග ඉදිරිපත් කරගන්නා හෙයින් පීටක් නැති මාහා විපතකි. මෙබඳු අවස්ථාවකදී බුද්ධානුස්තති භාවනාව ඔබ දියුණු කරගන සිටියානම් වහාම ඒ අරමුණු දෙස සිතයොමාගෙන සිටීමෙන් ඇසිල්ලකින් සියලු දුබලකම් මගෑරී නියම අන්දමින් සිත තියුණුුවී පිබිඳී කාර්යට යොමු වී සිටින්නේ. එයින් ඔබගේ සියලු යහමග පාදාගත හැකි වන්නේ. මෙසේම ධර්මය ගුණ, සංගයාගේ ගුණ, සීලගුණ, දේවතාවන්ගේ සීලගුණ, චාගේගුණ, සංසින්දීමේ ගුණ සීකරන කල්ලිද සිත පිබිඳී කාර්යක්ෂම වන්නේය. අවද ඔබේ භාවනා ක්‍රියාව පවත්වාගෙන යන කල්හි නොදන්නා පාරක මහත් වේගෙන් යන කලකෙමෙන් මන්මුලා ස්වභාවයක් ඇතිවන්නට පිළිවන. එබන්ඳු අවස්ථාවක මෙවැනි භාවනාවක් දියුණුකොටගෙන තිබේ නම්. එ අරමුණුකරගෙන මදවේලාවක් එකඟසිත් උපදවා ගත කරන විට ඒ මුලාගති මගහැරී නියම පිළිවෙත පැහැදිලිවන්නට, පටන්ගන්නේය එසේම ඔබ විසින් විශේසයෙන් සිතට ගතයතු කරුණු කිහිපේකි. මේ කල්පය මුලදී පහළ වූ මේ පොළොව කකු සඳආදී බුදුවරයන් වහන්සේලාගේ මාරවිජයෙන් බුදුසසුනට අයත්ව පැවැත්තේ. ශාසනික ගුණදහම්පුරන්නකුට මේ පොළවෙන් ලැබෙන ශක්තිය ඒ බුදුරජාණන් වහන්සේලාගේ පාර්මී බලේම්ම සිදූයේ ඔබටද ඔබ අදහස් මුදුම් පත්කර ගැනීමට ඒ පොළොවේ බලය ඒ කාන්තයෙන් ලැබෙන වග ඉස්තිරව සිතට ගතීතුය. ඉතා ඈතකාලයක පටන් ගුණදහම් දියුණුකොට දේවතා ආත්මභාවයන් ලබා ඉන්නා ආර්ිය දේවතාවෝද ඔබ අවට සිටින්නහ. ඒ ආර්ය දේවෝත්තමයන්ගෙන් උපකාර ඉල්ලතොත්, උතුමං වෙත මෙත් පතුරුවතොත් උන්වහන්සේලා ඔබට උපකාර පිණිස ඉදිරිපත් වන වග නිසැකෝම තේරුම් ගතයුතුය උන්වහන්සේලාට පින්දීමෙන් මෙත්කිරීමෙන් ප්‍රයෝජන සලසා ගැනීමට උනන්දුවන්න දහ අට